මිනිසුන්යනු අවුරුදු මිලියන ගානක් තිස්සේ පෘථිවියේ ජීවත් වන තවත් සත්ව කොට්ටාශයක්. නමුත් මෙම සත්ව කොට්ටාශය මෙතෙක් පෘථිවියේ ජීවත් වූ වඩාත්ම බුද්ධිමත් වඩාත්ම පරිණාමය වූ ජීවි විශේෂයක්. මෙම පරිණාමය අවුරුදු මිලියන ගණනක් තිස්සේ සිදු වූ ක්‍රියාවලියක්. මෙම වෙනස, ඒ කියන්නේ මනුෂ්‍ය ජීවිය හා සිසු සත්ව කොට්ටාශ අතර ඇති මේ වෙනස පිළිබඳව කතා කිරීමටත් ඒහා බැඳී මෙම අසිරිමත් මිනිස් සිරුර පිළිබඳව කතා කරන්නේ. එහි සාමාන්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳව කතා කිරීමටත් එම නිසා නිරෝගී ජීවිතයක් ගත කිරීමට මෙම අවයව, මෙම මිනිස් සිරුර රැක බලාගන්නේ කෙසේද කියලා කතා කරන්න මෙම ආලෝචනා අන්තර්ජාල සංගරාම වෙතින් ගෙනේන මිනි සිරුර නම් වැඩසටහන් මාලාවෙන් අපි බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳ දීර්ඝ ලෙස කතා කරන්න අප සමග එක්වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ශ්‍යාම් ප්‍රනාන්දු මහතා. සාදරයෙන් පිළිගන්නවා ඔබතුමා. අපි මේ මිනිස් ජීවියා පිළිබඳ දීර්ඝෙන් කතා කරන්න කලින් මිනිස් ජීවියා හා සිතු සත්ව කොට්ටාශ අතර තියෙන මේ වෙනස ගැන කතා කරොත් කොහොමද? ඕරිස්කා, අපි මේ මහ පොළොවේ ජීවත් වෙලා ඉන්නේ. මේ පොළොව අපි බෙදාගෙන ජීවත් වෙලා ඉන්නවා මේ සත්වයන්, අනිකුත් සත්වයන්, ශාක, කියන්නේ ගස්කොළන් එක්ක, ඒ වගේම අපගේ පියවිය ඇසෙට නොපෙනෙන ජීවිනුත් එක්ක. අප සත්වයන් අනිකුත් ශාක කොටස් වලින්, ගස්කොළන් වලින් වෙනස් වෙන ප්‍රධානම කරුණ තමයි දැන් අපිට එක තැනක ඉඳන් තව තැනකට චලනය වීමට තියෙන හැකියාව. මේ චලනය වීමේ හැකියාව ඉතාමත්ම අවශ්‍යයි, ඉතාමත්ම වැදගත් දෙයක්. එකක් අපිට ආහාර හොයාගෙන යන්න පුළුවන් තව තැනකට, අනිකුත් එක තමයි සතුරු උපද්‍රව වලින් පේරිලා ඉන්නත් ඒකෙන් අපිට හැකියාව ලැබෙනවා. ඉතින් අපි සත්වයන් ගත්තොත් අපි මානවයත් අයිතිවන්නේ සත්වයන් හැටියට තමයි. ඒවා ගස්කොළන් වලින් වෙනස් වෙන්නේ අපිව අනුවර්තනය වෙලා තියෙනවා මේ මිලියන ගාණක් තිස්සේ මේ වෙච්ච පරිණාමයෙන්. අපගේ සිරුරු හැඩගැහිලා තියෙනවා මේ කර්තෘයන් දෙක කරන්නට. හරි, එතකොට දැන් ඔබතුමා කිව්වා වගේ අපේ ශරීරයේ අවයව පද්ධති අනුවර්තනය වීමක් සිදු වෙලා තියෙනවා, හැඩගැහිලා තියෙනවා මේ කාර්යභාරය නිතු කරන්න. මම දන්නවා අපි අපේ ඉදිරි වැඩසටහන් මාලාවෙන් බලාපොරොත්තු වෙනවා මේ හැම අවයවයක් පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කරන්න. කෙටියෙන් සඳහන් කරන්න පුළුවන් ද මොකද්ද මේ වෙනස්කම්, මොකද්ද මේ හැඩගැහීම කියලා? ඔව්. ඊස්ක දැන් අපි සත්වයන් ගත්තත්, සත්වයන් හැටියට ගත්තත් මානවයා ඉන්නේ මේ සත්ව කොට්ටාසේ තවත් ඉහළම තැනක. පරිණාමයේ ඉහළම මට්ටමේ තමයි අප ඉන්නේ. ඒතර අප ඒ සත්ව කොට්ටා අනිකුත් සත්වයන්ගෙනුත් වෙනස් වෙනවා හුඟක් දේ ඇති. ප්‍රධානෙම තමයි අපිට වචන පාවිච්චි කරලා තව කෙනෙක් එක්ක සංනිවේදනය කරන්න, නැත්නම් තොරතුරු හුවමාරු කරගන්න පුළුවන් හැකියාව. දෙවෙනි එක තමයි අපි මේ සිතීමේ හැකියාව. අපිට හිතලා අපිට අපගේ ජීවිතය තවත් සුවපහසු කරගන්න පුළුවන් මෙවලම්. ආදි මිනිසනම් මේව පාවිච්චි කළේ සතුන් දඩයම් කරගැනීමට අවශ්‍ය උපකරණ ආයුධ නිපදවන්න. ඒත් පසුව දියුණු මිනිසා මේ සිතීමේ හැකියාව නිසා දාර්ශනිකත්වය පිළිබඳ අදහසුත්, ඒ වගේම අපි කොටු වෙලා සින්න රාමුවෙන් පිටතට ගිහිල්ලා හිතීමේ හැකියාව, සිතීමේ නිදහස අපිට ලබා ගන්න පුළුවන් තිබිලා තියෙනවා. ඒ වගේම අපගේ ජීවත් වීම පහසු කර ගැනීමට යාන වාහන සහ අනිකුත් මිත්‍රව නිපදවා ගැනීමටත් මේ සිතීමේ හැකියාව උපයෝගී කරගෙන තියෙනවා. ඉතින් අවුරුදු මිලියන් ගාණක් තිස්සේ මේක මේ අනුවර්තනය වෙලා හැඩගැහිලා ටිකෙන් ටික හැඩගැහිලා තමයි අප මේ ගතියට පැවතිලා ඉන්නේ. අපගේ ශරීරය ගත්තොත්, අපි මිනිස් සිරුර ගත්තොත් මේකේ තියෙන සියුම අවයව එකතු වී හැදින පද්ධති මේ අනුවර්තනයේ ප්‍රතිඵලයක් හැටියට තමයි අප දැන් ඉන්න මානවයා හැටියට අපි දැන් ඉන්න තැනට ගෙනල්ල තියෙන්නේ. එතකොට ඔබතුමා කිව්වා වගේ මේ අද්විතීය හැකියාවන් හින්දා හොඳ හා නරක දෙපැත්තක් තියෙනවා. අත්දැකලා තියෙනවා අපි. අද්විතීය හැකියාව නිසා අපිට අජටාකාශය තරණය කරන්නත් පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම
අපගේ වර්ගයාව සමූල ඝාතනය කරන්න පුළුවන් අවියාවිද නිපදවන්නත් අපි ඒකම යොදාගෙන තියෙනවා. ඒ හැකියාවම අපි යොදාගෙන තියෙනවා. ඒකද මම මෙහෙම කිව්වොත් වැරදිද? අවුරුදු බිලියන 4.5ක් වගේ කාලයක් තුළ පෘථිවියේ එක එක කාල පරිච්ඡේදවල එක එක සත්ව කොටස් ජීවත් වුණා. ඒ වගේම මහා පරිණාමයේ මෙම සත්ව කොටස් වලවිලා ගියා එක එක කාල පරිච්ඡේද තුළ. ඒක මේ අනුමාත්‍යය නොවීමක ප්‍රතිඵලයක්. ඔව්. කියන්නේ අපේ හැම ජීවීන් කොටසකගේම අත්‍යවශ්‍ය දෙයක් තමයි තමාගේ ඥාන ඉදිරියට ගෙන යන්නේ. තමාගේ ඥාන ඉදිරියට ගෙන යන්නේ තමා වර්ගයා බෝ කර ගැනීම. ඉතින් මේ වර්ගයා බෝ කර ගැනීමට නොහැකි වූ සත්ව කොටස් පරිණාමයේදී වඳ වෙලා ගිහිලා තියෙනවා. ඉතින් මානව වර්ගයාටත් සමහර විට ඉදිරියේදී ඔය ඉරණම මත වෙන්න පුළුවන් ඒක කරගන්න කාර්යක්ෂම ලෙස කරගන්නට බැරි වුණා. දැන් අපි ආපහු සර් මේ කතා කරපු අවයව පද්ධති පිළිබඳ කතා කරමු. අපි අවයව පිළිබඳ ඒකට සුවිශේෂ වූ කාර්යභාරයන් පිළිබඳව කතා කරන්න කලින් මේක හැදිලා තියෙන්නේ කොහොමද? මේකේ මූලික ඒකකයේ වෙන්නේ මොකද්ද කියලා පොඩි පැහැදිලි කරවීමක් කරන්න. දැන් අපේ සිරුර හැදිලා තියෙන ප්‍රාථමික ඒකකය එහෙම නැත්නම් බිල්ඩින් බ්ලොක් එක අපි දෙනවා. බිල්ඩිමක් ගත්තොත් ගොඩනැගිල්ලක් ගත්තොත් ඒක හැදිලා තියෙන්නේ ගඩොල් වලින් වගේ අපි හැදිලා තියෙන ප්‍රාථමික ඒකකය තමයි සෛලය. මේ සෛල එක සමාන කර්තෘයක් කරන්න පුළුවන් සෛල එකට එකතු වෙලා පටක හැදිලා තියෙනවා. මේ පටක වලින් අවයව හැදිලා තියෙනවා. උදාහරණයක් ගන්නවා නම් අපි අවයවයක් ගැන උදාහරණයක් ගත්තොත් හදවත කියන්නේ අවයවයක්. මොළය කියන්නේ අවයවය. එතකොට ලේ නහර කියන්නේ අවයවය. මේ අවයව කීපයකුත් එකට එකතු වෙලා එකම දෙයක් කරන්න, එකම කර්තෘයක් කරන්න එකට එකතු වෙලා පද්ධති ගොඩනගාගෙන තියෙනවා. එතකොට පද්ධතියක් කියන්නේ අපි සමාජයට අපි කියනවා ශෝෂණ පද්ධතිය කියලා. ආහාර ජීර්ණ පද්ධතිය කියලා. එතකොට මෙයා එක පද්ධතියක අවයව කීපයක් තියෙනවා. ඒ කරන්නේ එකම දෙයක්. මේගොල්ලෝ හොඳට සහයෝගයෙන් වැඩ කරනවා. සහයෝගයෙන් වැඩ කරනවා විතරක් නෙමෙයි මම හිතන්නේ ඒව නොකඩවාම කිසිම විවේකයක් නැතුවත් මේවා වැඩ කරගෙන යනවා. මේ වගේ පාඩු ගන්නෙ නැහැ. ඔව්. එතකොට මේ දැන් ඔබතුමා කිව්වෝ ඔය අවයව දැන් සෛල හැමදාම මේ වගේම ඉන්නේ නැහැ. වෙනස්කම් සිදු වෙනවා. කාලයත් එක්ක වෙනස්කම් සිදු වෙනවා. ඒ ගැන පොඩි කටි සබහනක් කරමු. ඔව් ඒක. දැන් අපි පොදුන දා ඉඳන් මැරෙන දා වෙනකම් කවුරුත් දිගටම ජීවත් වෙන්නේ නැහනේ. කවදා හරි මැරෙනවා. මේ අවයව වල වෙනස්කම් වෙයි. දැන් මට අද තියෙන හැම නිමි ඊයේ තිබුණේ. ඒක මම අද අලුතෙන් හැමක් කරගෙන දාගත්ත නිමි. මේ හැමේ තියෙන සෛල දහස් ගණන් මිලියන ගණන් හැලෙනවා. විනාශ වෙලා යනවා. ඒතකොට ඒ වෙනුවට අලුත් සෛල ඉපදෙනවා. එතකොට ඒ හැම ඒ වගේම අලුත් වැඩියා වෙනවා. ඒ වගේම තමයි අපි ආහාර ජීර්ණ පද්ධතියේ බඩවැල ගත්තත් ඒ බඩවැල ඇතුලේ අභ්‍යන්තර තියෙන පටක සෛල දහස් ගණන් මිලියන් ගණන් දවසට ඉවත් වෙනවා. ඒව වෙනුවට අලුත් සෛල අලුත් වැඩියාවක් වෙනවා. සමහරවිට ඔබ පුදුම වෙයි මං කිව්වොත් මට අද තියෙන ඇටසැකිල්ල මේ ඔලු කට්ට නෙවෙයි සමහර විට අවුරුදු 20කට උඩදී තියෙන්නේ නැත්තේ කියලා. මේක අලුත් එකක්. සල්ලි වලට අරගෙන මුදල් වලට අරගෙන දාගත් එකක් නෙමෙයි, ඉබේම ඇතිච්ච එකක්. හැබැයි මේ අලුත් වැඩියා කිරීමේ කාර්යය 100%ක්ම කාර්යක්ෂම වෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි වයසට යන්නේ. අපි වයසට යනකොට අපගේ අවයව පද්ධති අවයව වල අවයව පද්ධති වල ක්‍රියාකාරීත්වය එන්න අඩු වෙනවා. අපිට අවුරුදු 20කට ඉස්සෙල්ලා පඩි පෙළවල් තුනක් එක පිම්මෙ නගින්න පුළුවන් වුණාට දැන් එහෙම කරනකොට ටිකක් හතියක් එනවා. එහෙම කරන්න අමාරු වෙන තුරුවා. ඒතර මේ හැම අවයවකෙම ධාරිතාවයේ ක්‍රියාකාරීත්වය හිමින් ක්‍රමානුකූලව අඩු වෙනවා. අපි මේ අවයව ගැන හොඳට ආදරයෙන් බලා ගන්න ඕන, බලා කියා ගන්න ඕන. මේ අඩු වෙන ක්‍රියාකාරීත්වය ස්ලෝ ඩවුන් කරන්න, හෙමින් කරන්න, ඒවැ ශීඝ්‍රතාවය ටිකක් අඩු කරන්න. මේක වැදගත්. අපිට කොච්චර හොඳට බලාගත්තත් හැමදාම නම් ජීවත් වෙන්න බෑනේ.
ඉන්න තාක් කල් මේ අවයවය වල රෝගයක් වෙන්නේ නැතුව මේවයේ ප්‍රධාන ප්‍රශ්න ඇති වෙන්නේ නැතුව මේව හොඳට බලා ගන්නවා නම් ඉන්න කාලේ සතුටින් සහ ක්‍රියාශීලීව රෝග නැතුව රෝගවලට මුහුණ දෙන්න මුහුණ දීම අවම කරගෙන මම කියන්නේ නෑ නැතුව කියලා අවම කරගෙන අපිට ජීවත් වෙන්න පුළුවන් අවයව ගැන අපි බැලුවේ නැත්නම් ඒගොල්ලෝ අපිට මුකුත් කියන්නේ නෑ ඒගොල්ලෝ හැමදාම වැඩ පැය 24ම පැය කියන්නේ සතියේ දවස් 7ම හැමදාම නිවාඩු පබ්ලික් හොලිඩේ සතියන්ත නිවාඩුව ගමන් යන්නේ නිවාඩුවක ඉල්ලලා කිඳිරි ගන්නෙත් නෑ සමහර විට නම් ටිකක් වෙලාවට කිඳිරි ගන්නවා කම්ප්ලේන් කරනවා ඒවත් අපි හුඟක් වෙලාවට අමතක කරලා ගණන් ගන්න නැතුව ඉන්නවා ඉතින් මේව ගැන අපි දැනුවත් වෙන්න ඕන මේ අවයව ගැන දැනුවත් වෙන්න ඕන මේවා රැක බලා ගැනීම ඉතාමත්ම අවශ්‍ය නිසා සර් කිව්වා හින්දානේ සර් කිව්වා නිවාඩු ගන්නෙ නැහැ කිසිම තත්පරයකවත් නිදා ගන්නෙ නැහැ එහෙම කියලා සාමාන්‍ය මනුස්සයන් වෙන අපි නිදා ගන්නවා ඒ වෙලාවේ මොලේ මු ක්‍රියාකාරීත්වය කොහොමද ඔව් දැන් අපි දවසකින් මං හිතන්නේ තුනෙන් එකක් විතර නිදා ගන්නවා සාමාන්‍ය වශයෙන් නිදා ගන්න පුළුවන් නම් හොඳයි ඔබක් වෙලාවට එහෙම හම්බ වෙන්නේ නැහැ ඒ කියන්නේ අවුරුදු 30ක කෙනෙක් ගත්තොත් අවුරුදු 10ක් විතර යාකර තියෙන නිදාගෙන ඉන්නේ අපි නිදාගත්තට මොලේ නිදාගන්නේ නැහැ අපි ශිරුර විතරයි නිදාගන්නේ අපි මොලේ මේ නිින්දෙදී සම්යම් ඉතාමත්ම වැදගත් ක්‍රියාවලියක් නැති වෙනවා මේ ක්‍රියාවලිය අත්‍යවශ්‍යයි ශිරුරටත් ඒ වගේම මොලේටත් විශේෂයෙන්ම මතකයටත් වගේ ඉතින් අපි මං හිතන්නේ නිින්ද ගැන කතා කරමු නිින්දේ තියෙන දැනගත යුතු දේවල් හුඟක් තියෙනවා වැඩසටහන් මාලාවේ අපි ඒ ගැන කතා කරමු දැන් ඔබතුමා කතා කර අපේ අවයව පද්ධති පිළිබඳව. දැන් මේ හැදිලා තියෙන ලෙඩ රෝගත් එක්ක සමාජයේ සමහර පද්ධති සමහර අවයව පිළිබඳව අපි නිතර නිතර කතා කරනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් හෘද වස්තුව. ඒක සම්බන්ධව හෘද ආබාධයක් නැත්නම් බ්ලොක් එකක් කියලා කියනවා, ස්ටෙන්ට් එකක් දැම්මා කියලා කියනවා, නැත්නම් මේ බයිපාස් සර්ජරි එකක් කරා කියලා කියනවා. මේ වගේ හෘද වස්තුව ගත්තොත් කී ඒක ඒ හා සම්බන්ධ ලෙඩ රෝග කිහිපයක් පිළිබඳව අපි නිතර නිතර කතා කරනවා. ඒ වගේම තමයි අපේ ශරීරයේ මිනිස් සිරුර ගත්තොත් එහි සමහර අවයව පිළිබඳවත් එයින් ඉටුවන සමහර කාර්යභාරයන් පිළිබඳව අපි නිතර නිතර කතා කරනවා. නමුත් ඒක විතරක් නෙමෙයි ඒ අවයවවල සිද්ධ වෙන්නේ. ඒ වගේම ඒ අවයව විතරක් නෙමෙයි. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ශ්වසනය හුස්ම ගන්න අපි කතා කරන්නේ පෙනහැල්ලගෙන විතරයි. හැබැයි පෙනහැල්ල විතරක් නෙමෙයි මෙතන මේ කාර්යභාරය ඉටු කරන්නේ. ඒකට ලොකු සර් කිව්වා වගේ ගොඩක් අවයව පද්ධති එකට සමූහයෙන් වැඩ කළා තමයි මේ කාර්යභාරය ඉටු කරන්නේ. ඒක ගැන පොඩ පැහැදිලි කිරීමක් කරොත්. ඔබ්‍රිස්ක දැන් ඔබ උදාහරණ ගත්තේ හදවත. මොකද අපි හදවත් රෝග ගැන දන්නේ සමාජයේ අපේ ජන සමාජයේ හදවත් රෝගී ඉතාමත්ම බහුලව තියෙන අපි අහලා තියෙනවා බයිපාස් සත්කම් මේවට කොච්චර සල්ලි යනවාද ඒ වගේම වකුගඩු රෝගත් අවුරුදු 10කට විතර ඉදුදී අපි එච්චර ඒව ගැන දැනගෙන හිටියේ නැහැ අපි දැන් දන්නේ මේවැ දෙද රෝග තියෙනවා ඒතකොට මේවැ මේ වගේම තවත් අවයව තියෙනවා අපි සමාජයට අහලවත් උගත් දෙනෙක් අහලවත් නැතුව ඇති ඒ වුණාට සාමාන්‍ය පෙළ උසස් පෙළ කරන ශිෂ්‍යයන් නම් මේව දන්නවා මොකද මේගොල්ලෝ විද්‍යා පාඩමේ මේ වගේ ඉගෙන ගන්න උදාහරණයක් වශයෙන් මම පිටියුටරි ග්‍රන්ථිය ගැන කිව්වොත් සමහර විට ඔබ හරි මොකද්ද මේකේ මට ඇති වැඩේ මොකද්ද කියලා මේ පිටියුටරි. ඒ වගේම ඇලදිව කියලා එකක් අහලා තියෙනවද? පැන්ක්‍රියාස් එහෙම නැත්නම් අග්න්‍යාශය කියලා. සමහර ශිෂ්‍යයන් නම් අහලා ඇති මේක දියවැඩියාවත් එක්ක සම්බන්ධයි කියලා. ඒත් සමහරක් අය මොකද්ද මේකෙන් වෙන්නේ? මොකද්ද මේකෙන් තියෙන වැදගත්කම කියන එක ගැන පොඩි කුතුහලයක් දැනෙනවා. සමහරක් විට ඔබ දන්න කෙනෙක්ට මේ පිත්තාශයේ ගල් එහෙම තිබිලා ශල්‍ය කර්මයකට ගියාම පිත්තාශයම අයින් කරලා තියෙනවා. එතකොට දැන් ඒ අයට පිත්තාශයක් නැහැ. එතකොට මට පිත්තාශය නැතුව ඉන්න පුළුවන්ද? මට ඉන්න පුළුවන් නම් මට ඒක තියෙන කාලේ මොකද ඕකෙන් තිබිච්ච වැඩේ? ඔය වගේ දේවලුත් ඔබට හිතට නැගෙන ප්‍රශ්න. අපි මේ හැමදේ ගැනම මේ අවයව ගැන එකිනෙක අරගෙන මේවැ තියෙන වැදගත්කම සහ මේවැ වෙන කාර්යයේ මේ කාර්යය මොකද්ද කියන එක අපි එකිනෙක අරගෙන කතා කරමු ඉස්සරහ.
සර්කියුවා වගේ අපි අපේ ඉදිරි වැඩසටහන් මාලාව තුළින් එක් එක් වැඩසටහන් තුළින් එක් එක් කාර්යාව පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කරන්න මේ ආලෝචනා අන්තර්ජාල සංග්‍රහව තුළින් ගෙනෙන මිනිස් සිරුර යන වැඩසටහන තුළින් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අදට මෙතනින් සමුගන්නවා. ආයුබෝවන්.